මොකටමද මම වීඩියෝ එක ඔයගලන්ට අද කතා කරන්න යන්නේ ඩුබායි සම්බන්ධයෙන්. ඉතින් මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්නත් එක්ක රටේ තියෙන වාතාවරණයත් එක්ක ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්න ශ්‍රමිකයෝ ගොඩක් උත්සාහ කරනවා වෙනත් රටවල් වලට යන්න. ඉතින් ඒ රටවල් වලට යන අතර ඩුබායි කියන්නේ එහෙමත් නැත්නම් එක්සත් අරාබි එමිරාජය කියන්නේ උඩින්ම තියෙන තැනක්. ඉතින් ගොඩක් අයට හරිම පහසුවෙන් යන්න පුළුවන් රටක් තමයි ඩුබායි කියන්නේ. මොකද ඩුබායි වල තියෙන නීති රීතිත් අනුව ඕනම කෙනෙක්ට විසිට වීසා එහෙම නැත්නම් ටුවරිස්ට් වීසා මත ඇවිල්ලා මෙහි ජොබ් එකක් හොයාගෙන පහසුවෙන්ම සෙටල් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව අනිත් රටවල් වලට නැහැ. ගොඩක්ම ඒ වලට ඇති ස්කිල් මයිග්‍රේෂන් ඒ වගේ එක එක ප්‍රොසෙස් තියෙනවා. ඉතින් ඒ වලට කාලය යනවා. ඉතින් ඩුබායි සම්බන්ධ ගත්තොත් ඩුබායි විසිට් වෙන්න මහලු කාලයක් යනවා. ඒ වගේ මේ රටේ තියලා නීතියත් එක්ක ඔයගලන්ට විසිට් වීසා ඇවිල්ලා ඔයගලන්ට සුදුසු රැකියාවක් හොයාගෙන ඔයගලන්ට රෙසිඩන්ස් වීසා අරගෙන අවුරුදු දෙකක් දක්වා කාලය සේව කරන්න පුළුවන්. අවුරුදු දෙකක් විතරක් නෙමෙයි ඔයගලන්ට අවුරුදු 20 ගණන් 30 ගණන් වුණ ජීවිත කාලෙම උනත් මෙහෙට ඉන්න වෙලා ඉන්න පුළුවන් ඔයගලගේ රෙසිඩන්ස් වීසා එක රිනියු කරගෙන. ඉතින් ඩුබායිෙද්දී ඔයගල මොනවාද සැලකිලිමත් වෙන දේවල්? ඉතින් මුලින්ම ඔයගල ඩුබායිෙද්දී ඔයගල සැලකිලිමත් වෙන්න ඕනේ ඔයගල මෙහෙවිල මොකද්ද කරන්න යන ජොබ් එක කියලා. මොකද ඩුබායි වල අවුරුද්දේ ඕන දවස හැම කාලයකම විශේෂත්වයක් නැතුව ජොබ්ස් තියෙනවා. මොකද මෙහෙට දිනපතා බිස්නස් එන්ටිටිස් ගොඩ නැගෙනවා, ව්‍යාපාර ගොඩ නැගෙනවා. ඉතින් ඒ ව්‍යාපාර ගොඩ නැගීමත් එක්ක රැකිය අවශ්‍යතාවයන් නිරන්තරයෙන්ම මෙහි මතුවෙනවා. ඉතින් ඩුබායි රටේ ජනගහනය ගත්තොත් ඩුබායි රටේ ජනගහනයේ විශේෂයෙන් ඩුබායි පමණක් නෙමෙයි එක්සත් අරාබි එමිරාජය ජනගහනයෙන් 15% ස්වදේශිකයන් ඉන්නේ. එහෙම නැත්නම් ලෝකල්ස් ලයින් එකේ. ඉතුරු 85%ම ඇවිල්ලා විනාත් රටවලින් ඇවිල්ලා සංක්‍රමණය වෙලා මෙහි සේවය කරන අය. ඉතින් ඒ අතර ඉන්දියාවේ තව වැඩිම පොපියුලේෂන් එකක් මෙහි ඉන්නේ 30%කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව පිලිපීනය, චීනය, ශ්‍රී ලංකාව, පකිස්තානය, නේපාලය වගේ ආසියාතික රටවල් වගේම යුරෝපීය රටවල්වලුත් පුද්ගලයන් අතිවිශාල ප්‍රමාණයක් ඩුබායි වල ඇවිල්ලා සෙටල් වෙලා ඒගොල්ලන්ගේ වර්ක් ලයිෆ් බැලන්ස් කරගෙන හරියට මෙහි ජීවිතේ ගෙවනවා. ඉතින් ඕගොල්ලෝ මොනම ෆීල්ඩ් එකක ජොබ් එකක් කරත් ඕගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ ඩුබායි යන කලින් ඒ ජොබ් එකට අදාළ වේකන්සීස් මොනවද මේ සාමාන්‍යයෙන් තියෙන්නේ කියලා. ඉතින් ඒ වේකන්සීස් පොඩ්ඩක් කීපක් ඇනලයිස් කරද්දී ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ ජොබ් රික්වයර්මන්ට් එකක්ද ඩුබායි වල තියෙන්නේ කියලා. ඉතින් ඩුබායි වලට එද්දී ඔයගලන්ට මූලික සුසුකම් දෙකක් කියනවා. ඉතින් ඒ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ නැතුව නම් ඩුබායි වලට එන්න එපා. ඩුබායි වලට එල තේරුමක් නැහැ. ඉතින් පළවෙනි දේ තමයි ඔයගලන්ට හොඳ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ලංකාවේ සේවය කරලා ලබාගත් ප්‍රොෆෙෂනල් වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. අනිත් දේ තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆෙෂනසි එක. ඉතින් ඉංග්‍රීසි භාෂාව හසුරන්න පුළුවන් නම් ඔයගලන්ට හොඳ ජොබ් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩුබායි වලට ඇවිල්ලා හොඳ ජොබ් එකක් හොයාගෙන සෙටල් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙ ඩුබායි රටේ ජොබ්ස් නැහැ කියලා කියන ගොඩක් කට්ටිය. ඉතින් අත්‍යවශ්‍යම කියනවා ඩුබායි රටේ ජොබ්ස් නැහැ කියලා කියන්නේ අර කිසිම සුදුසුකමක් නැතිව ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ කිසිම භාෂා සුදුසුකමක් නැතිව ඇවිල්ලා මෙහෙ නන්නත්තරුණු මිනිස්සු. ඉතින් අත්‍යවශ්‍යම කියනවා නම් සුදුසුකම් තියෙන කෙනෙක්ට මෙහෙ ජොබ්ස් තියෙනවා. ඒ වගේම සුදුසුකම් නැති කෙනෙක්ට අත්‍යවශ්‍යම ජොබ්ස් හොයාගන්න හරිම අමාරුයි, කොටිම නැති තරම්. අන්න ඒ වගේ අය ඕන තරම් මෙහෙ ඉන්න විසිට් වීසා ඇවිල්ලා ඕවර්ස්ටේ ඉන්නවා. එහෙම නැත්නම් ෆයින් වැදිලා ඒගොල්ලන්ට අර ඇප්ස් කවුන්ට් කියලා තියෙනවා. ඒව වැදිලා ඉතින් ඒ වගේ මාස ගණන් අවුරුදු ගණන් වීසා නැතුව ඉන්න අය ගොඩාරියක් ඩුබායි රටේ හිර වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඩුබායි වලට එනවනම් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ලින්ක්ඩ්ඉන්, ඉන්ඩීඩ් ඒ වගේ ඇප්ස් තියෙනවා. ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හොයන ජොබ් කැටගරි එක මොකද්ද? ඒ ෆීල්ඩ් එකට අදාළව තියෙන වේකන්සීස් කීපයක් අරගෙන බලන්න මොනවාද රික්වයර්මන්ට්ස්. ඉතින් ඒ රික්වයර්මන්ට්ස් ඔයගොල්ලන්ට සපුරා ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඊළඟට එන්න දෙන්නේ කෙලිම ටූරිස්ට් වීසා තමයි. මාස දෙකකට තමයි දැන් විසිට් වීසා දෙන්නේ. ඉතින් මාස දෙකකට විසිට් වීසා එකක් දාගෙන ඔයගොල්ලන්ට ඩුබායි වලට එන්න පුළුවන්. එහෙම ඩුබායි වලට ආවට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ආපු දවසේ ඉඳලා අනිවාර්යෙන් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න තමයි. අවම වශයෙන් දිනකට ජොබ්ස් 50ක් 100ක අතර ප්‍රමාණයක්වත් ඔයගොල්ලන්ට මෙහි ඇප්ලයි කරන්න ඕනේ. මොකද මෙහි තියෙන තරගකාරීත්වයත් එක්ක ජොබ්ස් වලට ඇප්ලයි කරන කැන්ඩිඩේට්ස්ලා ගන්න ඉමහත්. ඔයගොල්ලන්ට ඒක ලින්ක්ඩ්ඉන් වලට වගේ ගියම් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජොබ් එකක් දාලා පැයක් යනකොටත් 200කට එහා ඇප්ලයි කරනවා. ඉතින් ඩුබායි වල තියෙන එකම දේ තමයි ඔයගොල්ලන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් එක හොඳ නම්, ඒ වගේම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳට පුළුවන් නම් ඔයගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න තියෙන සම්භාවිතාවේ ගොඩක් වැඩි. මොකද අනිත් විදේශිකයන්ට ওই දෙකෙන් එකක් ගොඩාක් දුරට අඩුයි. විශේෂයෙන් එක්ක ඉංග්‍රීසි අඩුයි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හරි හැමං ජොබ් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් අන්න ඒ අතරින් ඔයගොල්ලන්ට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට වර්ක් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ අනිවාර්යෙන් හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් ආවම වැටුපුරුදු 5 ලක්ෂ 5කට.
ඉතින් ඒ වගේ ජොබ්ස් හොයා ගන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ විසිට වීසා එකක් දාන්න මෙහෙට එන්න ඕනේ. මෙහෙට එන්නේ නැතුව එහෙම ජොබ්ස් හොයා ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් එහෙම ජොබ්ස් දෙන්නේ නැහැ. මොකද මේ රික්‍රූට් කරන අයට ඉමීඩියට්ලි තමයි ඒක ෆිල් කරගන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලකට වෙන රටකින් ස්පොන්සර් කරලා ගන්නේ නැහැ. ඒක හයි පොසිෂන්, හයි ඩිමාන්ඩඩ් ජොබ් එකක් නෙවෙයි නේ. කියන්නේ CEO, CFO වන්නේ වගේ මොන හරි විශේෂත්ම ජොබ්ස් තියෙනවා නම් ඒ වලට සුදුසුකම්ම ඉන්නවා නම් ලංකාවෙන් ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන ප්‍රොෆෙෂනල් හයි ලෙවල් කැටගරි අය අනිවාර්යෙන් ඒගොල්ලෝ ස්පොන්සර් කරලා ඔක්කොම කරලා ගන්නවා. ඉතින් අනිත් ජොබ්ස් වලට එහෙම සාමාන්‍යයෙන් ස්පොන්සර් කරනවා අඩුයි. ඒකින් තමයි හොඳම දේ තමයි ඔයගොල්ලෝ මෙහෙට එන්න මාස දෙකක් හම්බ වෙනවා දින 60ක කාලයක්. ඉතින් ඒ දින 60ක කාලය තුළ ඔයගොල්ලන්ට ජොබ් එකක් ගන්න පුළුවන්. මොකද මමත් මෙහෙට විසිට් ආවේ මාස 3කට දාලා ගිය අවුරුද්දේ. ඉතින් ඇවිල්ලා පළවෙනි මාසෙ ඉවරෙන්නත් කලින් මට පුළුවන් වුණා ජොබ් එකක් හොයාගන්න. ඉතින් මම මෙහෙ ඇවිල්ලා ආපු මුල් දවස් 27ම කරේ ජොබ් වලට ඇප්ලයි කරන. මම සාමාන්‍යයෙන් ඔක්කොම ජොබ්ස් ඇප්ලයි කරලා තියෙනවා 1000කටයි. ඉතින් ඒක 1000න් මට 8කින් විතර ඉන්ටර්විව්ස් ආවා. ඉතින් ඒ ඉන්ටර්විව්ස් ආපු 8නොත් 6කින් මට ජොබ් ඔෆර්ස් ආවා. ඉතින් ඒ 6නොත් මම හොඳම එක තමයි තෝරගත්තේ. මොකද මෙහි ජොබ් ඔෆර්ස් එන්න පුළුවන්, ෆේක් ජොබ් ඔෆර්ස් එන්න පුළුවන්. ඉතින් ඒ වලින් හරිදී හොඳ දේ තෝරලා ගන්න ඕනේ. ඉතින් සුදුසුකම් තියෙනවා නම් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔයගලන්ට ජොබ් වලට එන්න ඕන නම් මොන හරි එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඔයගලව අප්ඩේට් කරන්න මොනවාද මේ තියෙන ජොබ්ස් රූල්ස් සම්බන්ධව, ඒ වගේම මේ තියෙන රෙගියුලේෂන්ස් ඒ දේවල් සම්බන්ධයෙන්. ඔයගලන්ට මම ආයමත් කියන්නේ සුදුසුකම් තියෙන අය විතරක් ඩුබායි වලට එන්න. ඒගොල්ලන්ට ජොබ්ස් තියෙනවා. ඔගලන්ට සුදුසුකම් නැත්නම් ඔගොල්ලෝ රස්තිය අදු ගහගෙන ඔගොල්ලෝ කිසිම ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වයක් නැතුව නම් ලංකාවේ ඉඳලා කෙලින්ම මෙහෙට එන්නේ එන්න එපා. ඔගලන්ට මෙහි ජොබ්ස් නැහැ. ඔගලන්ට මෙහි ඇවිල්ලා ලොකු දුක් කරදර තමයි විඳින්න එන්නේ. විශේෂයෙන්ම රටේ ඉන්න ගොඩාක් තරුණ තරුණියෝ මෙහි ඇවිල්ලා නන්නතාලා අනාතලා පාරවල් ගානේ රස්තිය අදිනවා දිනපතා. ඉතින් බය නැතුව මට කියන්න පුළුවන් එකම දේ, මොකද මම අත්විඳ දෙයක් ඉඳා මමත් වයස 30 ගානක් පහු වෙලා තමයි මෙතනට ආවේ. ඒ වුණාට මට කන්ෆිඩන්ස් එක තිබ්බා. මම ලංකාවේ කරපු ජොබ් එකම තමයි මම මෙහෙ ඇවිල්ලා තෝරාගත්තේ. ඉතින් දවස් 28ක් යද්දි මට ජොබ් එක සෙට් වුණා. ඉතින් අන්න ඒ වගේ සුදුසුකම් ඒ ඔක්කොම තියෙනවා. ඔයගලන්ට ඩුබායි කියන්නේ ගොඩ යන්න තියෙන හොඳම රටක් මේ ලෝකේ.